दक्षिणा। අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අපට්ඨිහත ඥාන චාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඉතාලියේ පර්මා නගරයේ සේවයේ නියුතු විරාජ් ජයවීර මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වන්ත පිරිස අපි ඒ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ අති විශේෂ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ තියෙන රත විනීත සූත්‍ර දේශනාව බොහොම ගැඹුරු දීර්ඝ දේශනාව පෘථග්ජන භාවයේ ඉඳලා අරහත් මාර්ගයේ දක්වාම මේ අනුපූර්ව ප්‍රතිපදාව පුරණ ආකාරයේ පිළිබඳ දේශනා කරපු දේශනාව ඒ නිසයි මේ දේශනාව අපට දීර්ඝ දේශනාවක් ලෙස අපේ පින්වතුන් සමග සාකච්ඡා කරන්න උනේ නමුත් අපි මේ දවස්වල රත විනීත සූත්‍ර දේශනාවේ අවසාන අවස්ථාවේ තමයි අපි කරුණු දක්වමින් ඉන්නේ දේශනාව සම්බන්ධයෙන් ආරම්භයේ ඉඳලා අපි නිතර නිතර බොහෝ කරුණු මතක් කරා දේශනාවේ මුල ඉඳලා ඒ නිසා අපි නැවත නැවත ඒ කාරණාවල් මේ වෙලාවේ මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නේ අපි පසුගිය සතියේ දේශනාව නිමවටපත් කළා දස කතාවල අන්තිම කාරණා දෙක ඒ කාරණා දෙක අපි මතක් කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් එතනින් ප්‍රශ්නයක් අහනවා භික්ඛූණං කත්තා ඕවාදකෝ විඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපකෝ සමුත්තේජකෝ සම්පහන්සකෝ සබ්‍රක්මචාරිනී බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මෙන්න මේ දස කතා මොන භික්ෂුවද නුඹලාට ඕවාදකෝ අවවාද කරවන භික්ෂුව කවුද කියලා අහනවා විඤ්ඤාපකෝ මේ දස කතා වස්තුන් අන්නයට දන්වන භික්ෂුව කවුද කියලා අහනවා සන්දස්සකෝ මේ දස කතා වස්තුන් පිළිබඳ කරුණු පෙන්වන භික්ෂුව කවුද කියලා අහනවා සමාදපකෝ මේ දස කතා වස්තුන් අනුන් ලවා සමාදම් කරවන භික්ෂුව කවුද කියලා අහනවා සමුත්තේජකෝ මේ දස කතා වස්තුන්හි උනන්දු කරවන භික්ෂුව කවුද කියලා අහනවා සම්පහන්සකෝ මේ දස කතා වස්තුන්හි වඩ වඩා දියුණුව තියුණු කරවන භික්ෂුව කවුද කියලා අහනවා ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා තමයි එතනදි තමයි පින්වතුනි භික්ෂුන් වහන්සේල එක්කම හඬින් හඬ නගා කියන්නේ ස්වාමීනි පින්වත් මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ තමයි ජාත භූමියේ ඒ කියන්නේ කිමුල්වත් නුවර මේ දස කතා ඉගෙනගෙන ඒ දස කතා පිළිබඳ අන්නයව අවවාද කරවන දන්වන කරුණු පෙන්වන සමාදම් කරවන උනන්දු කර ඇති කරවන වඩ වඩා තියුණු කරවන යම් භික්ෂුවක් ඉනවනම් ඒ අපේ පලාති මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියලා ප්‍රකාශ කළා අපි අද දවසේ බලමු මේ කවුද මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියන්නේ කියලා උන්වහන්සේ පිංගුතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි සුවිශේෂී ආරයන් වහන්සේ නම අති විශේෂ මහරහතන් වහන්සේ නම මං හිතනවා මෙවැනි ගුණ අධික මේ උත්තමයන් වහන්සේ පිළිබඳවත් මේ දේශනා මාලාවේ වෙනම දැන ගැනීම ඉතාම වටිනවා කියලා මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ අපේ ශාසනයේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ නම උන්වහන්සේගේ නම පුන්න මන්තානි බැමිණියගේ පුතා වෙච්ච නිසා තමයි උන්වහන්සේට මන්තානි පුත්ත පුන්න කියලා නම පටබැඳුනේ උන්වහන්සේට ලැබිච්ච අග්‍රස්ථානේ තමයි ධර්මකථික භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානිය එවැනි තානාන්තරයක් ලැබමින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අති විශේෂ ආරයන් වහන්සේ නමක් බවට පත්වන්න උන්වහන්සේ කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා පුරපුත්තමි උන්වහන්සේ නියති විවරණේ ලබන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න කලින් හංසවතී නගර එක්තරා මහා සාල කියන බමුණු කුලයක තමයි උපදින්නේ ගෞතම කියන නමින් බමුණෙක් වෙලා එකල ඔහුගේ නම ගෞතම ගෞතම බමුණු කුමරා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න කාලේ වෙනකොට ත්‍රිවේදය සියලු ශිල්ප ශාස්ත්‍ර පරතරයට ඉගෙන ගත්තා ඒ විතරක් නෙවෙයි
शिल्पायतने सियलु शिल्प्यान दरपु ज्येष्ठ शिष्य भावेट पत्तेनवा तवत् मानवकेन पांसीय देनेकुटा तुगन्नने लेबिनवा दवसा गौतम ब्राह्मण्या कल्पना करनवा ममी इगनगत्तु शास्त्रें मुखादतीन प्रयोजनीय मट मुखाद मेके लेबिन्नी ओहु नुवनिन इगनगत्तु दे पिलिबंद विमसन्न पटन गन्नवा एहेम विमसगेने विमसगेने यनकोट उन् वहन्सेट वैटिहिच्च दे तमई मे इगनगत्तु शिल्पये किसीम धर्म मार्गयक् ने हरियट मेक केसेल खंदक वगे पिटती मट सिलिटुई नमुत एतुले किसी हरयक् ने मेक वैडीम हरियट दहय्य गुडक करगेन कोटुनो वगे दहय्य गुडेन सहल्लिन्ने वगे वैली अरगेन मिरिकुवट तेल एन्नी ने वगे मम मे इगनगत्तु शास्त्री मट मिलवटवत् परलोवटवत् यहपतक् ने एहनम मम इगनगत्तु मे त्रिवेदी मुखद मट तीन फलय मिन्न मिहिम पिंगुतुनि हितला दवसा कल्पना करा कृषि प्रौज्जावें पैविधि वेनवा कियला अर तमंगे अतवेसी मानवकियो पांसी दिनात एक्क कृषि प्रौज्जावें पैविधि वेला मुलिन तमंग समत भावनाव वडला हित समाधिगत करगेन ध्यान वडनवा सामान्यिं पिंगुतुनि बुदु केनेक पहलवेन नेति कालेक लोके पवतेन भावना क्रमे तमे समाधि भावनाव समत भावनाव विदर्शना भावनाव गन्वन्नी सम्मा संबुदुरजानन वहन्से नमा एनिसा मे गौतम ब्राह्मणिय पैविधि वेला समत भावनाव प्रगुण करला हित समाधिगत करगेन ध्यान वलट समवेदिला तमंगे अतवेसी पांसी देनाटम समत भावना उगन्वला ओउंटत समाधिय उगन्वला ओंगे हित समाधियट पत् करवला ओउंटत ध्यान वडन मग कियला देनवा मिन्न मेहेम मे महापिरिवरा केक्क मे तापसतुमा हिमाल पर्वत एक्तरा प्रांतेकट गिहिल्ला वासय कला कालयक यनकोट ओहु समगे हिटपु पिरिस अटलोस दहसक पमन दियुनुना मुलिन ओहुत एक गिय 500 देनाई नमुत कालयक यनकोट तवत पिरिस कैमति विला ए ऋषिवरयागे लंग पैविधि विला अटलोस दहसक पमन ए प्रमाणे दीर्घ उना हबे मितन इन्ने ज्येष्ठया गौतम तापसतुमा गौतम तापसतुमा पंचाभिज्ञा अष्ट समापत्ति उपदवागेन तमंगी पिरिवरटत एक उगन्वल अववाद अनुशासना करमी ए पिरिसटत अष्ट समापत्ति पंचाभिज्ञा लबन्न उपकार करमी तमय वासे कले मेहम कालयक यनकोट तमंग महलु अवधिय एलंबुना अन्न एवन कालेकदि तमय पिंगतुनि पदुमुत्तर भाग्यवतुन् वहन्से मे लोकेट पहलवुनि उत्तरनम कुमारे क्विला महाबोसतानन वहन्से पहल विला अवरुदु दहदाह गिहि गेदर वासे करला अभिनिष्क्रमणे करला दिन हतकिन पदंवीरे वडला लोतुरा सम्मा संबुद्ध राज्ये केने मे उतुम बुद्ध राज्ये लंगा करगत्ता उत्तर भाग्यवतुन् वहन्से पदुमुत्तर भाग्यवतुन् वहन्से बवट पत्तुने कोहोमद एदा भाग्यवतुन् वहन्से सम्मा संबुद्धत्वयट पत्तिला बोधि मंडलेन तमन वहन्सेगे दक्षिण पादय मे महापोलवे पिहिटुवनवा नमुत् मे पृथ्वीराजया लोतुरा सम्मा संबुद्धरजानन वहन्सेगे पादय नम मे महापोलवे वेलिकटयक्वत् एवरे निडक् दुन्ने ने रियन गणनावक् विशाल महा पियुमक् भाग्यवतुन् वहन्सेगे पादय पिलिगन्नसे पहल वुना रेणु मेद पिहिटपु पादय रेणु तेवरिला ए रेणु आकाश तलयट विसिविला लोतुरा भाग्यवतुन् वहन्सेगे मुलु सिरुरम तेवरेमिन रेणुवलिन पूजावक् करन्नासे महापोलवट पतित वेनवा नेवतत् वम श्री पादय महापोलवट तबनवा ए वम श्री पादय तबनकोटम ए पादयत् पिलिगन्नासे महा निलुमक् महापोलवेन पहल वेला भाग्यवतुन् वहन्सेगे श्री पादय ए निलुमहि तेंपत् वेनवा रेणु मत तेवरिच्च पादिहि गटिच्च रेणु आकाश तलयट विसिवेला लोतुरा भाग्यवतुन् वहन्सेगे मुलु सिरुरम तवरागिन बिमट पतित वेनवा तबन तबन पीवरक पीवरक पासा निलुम्मल भाग्यवतुन् वहन्सेगे पिलिगन पादयन पिलिगन निसा उत्तरनम सम्मा संबुदुरजानन वहन्से पदुम उत्तर पदुमुत्तर कियन नामें लोकया देनगत्ता ए पदुमुत्तर भाग्यवतुन् वहन्से लोके पहल वेला दवसाक लक्ष्याक भिक्षु संगरात्ने पिरिवरागेन हंसवती नगरेट वडिनवा एहेम वेडपु विलावी दिनाक भाग्यवतुन् वहन्से अलुयम
මහාකරුණා සමාපatti ඥානයට සමවැදෙ ලෝකයේ දිහා ආවර්ජනය කරලා බලනකොට ගෝතම තාපසතුමා ප්‍රධාන මහපිරිවර භාග්‍යවතුන් වහන්සේගේ නෙතට ගැටෙනවා භාග්‍යවතුන් වහන්සේ කරුණා ඇසින් බලලා උන්වහන්සේ ආවර්ජනය කරදි දකිනවා මම මේ ගෝතම තාපසතුමා ඉන්න තැනට වැඩම කළොත් ඒ ගෝතම තාපසතුමාට මේ ලෝකේ ලබන්න පුළුවන් උසු උතුම්ම ලාභයකුත් ලබනවා තාපසතුමාගේ මහපිරිවර මේ සංසාර දුක කෙලවර කරනවා කියලා මේ අර්ථය දැකලා භාග්‍යවතුන් වහන්සේ එදා ගෞතම තාපසතුමාගේ ආරාමයට වැඩම කළා ගෞතම තාපසතුමා දුර තියාම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ හැඳින ගත්තා හැබැයි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යන වග ළඟට එනකන් දැනගන්න ලැබුණේ මොකද ගෞතම තාපසතුමා එතෙක් දන්නේ නැහැ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා බලන්න පින්වතුනි මේ ලෝකේ කෙනෙකුට ලබන්න තියෙන උතුම් ලාභය සසරේ මහා පින් කරපු මහා උත්තරමයන්ට ලැබෙන ලාභය ගෞතම තාපසතුමා බ්‍රාහ්මණ ශිල්පායතන වලදී ඉගෙනගත්ත බුදු කෙනෙකුගේ තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න කලින් අවුරුදු 1000කට පෙර දෙවිවරු විසින් ගාථා 12000ක් බන්ධනය කරපු ග්‍රන්ථ බ්‍රාහ්මණ ශිල්පායතන වලට එවනවා ඒ ග්‍රන්ථවල ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ලක්ෂණ මොන වගේද මෙන්න මේවා එකින් එක උගන්වනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙකුට තියෙන්නේ පාරවල් දෙකයි ගිහි ගෙදර වාසය කරොත් සක්විත රජ කෙනෙක් බවට පත් වෙනවා පැවිදි ජීවිතය පත් වුණොතින් ලෝතුරා සම්මා සම්බුදු රාජ්‍ය අධිගමනය කරනවා මේක හැම බමුණෙක්ම දන්නවා ත්‍රිවේදී පරතරයට මේකද ගත්තු ගෞතම තාපසතුමාට මෙන්න මේ ලාභය ලැබිලා තිබුණා ගෞතම තාපසතුමා තමන් ළඟට එන ලෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පරීක්ෂා කරලා බලලා මේ සාමාන්‍ය උත්මෙක් දැන් නෙවෙයි මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බව දැනගෙන අඳුරගත්තා. අපේ පිංගුතුම් බලන්න මේ ලෝකයේ කෙනෙකුට ලබන්න පුළුවන් උතුම්ම ලාභයක් කියලා මම මතක් කළා. මොකක්ද ඒ ලාභය? සසරේ පිංගුතුනි හරියට බුදු ගුණ වඩපු අයට ලැබෙන මනා ලාභය. අපේ පිංගුතුම් බලන්න මේ සංසාරේ හරියට බුද්ධ සංඥාව වඩලා සංසාරේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දැනගෙන ඒ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයන්ට මේ ලෝකේ ලැබෙන ලාභය ලෞතුරා භාග්‍යතුන් වහන්සේක වරක සද්ධ කියන සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් සද්ධාවෙන් යුක්ත නම් ඒ සද්ධාවන්ත පුද්ගලයාව සද්ධාව තියෙන යම් තාක්ද ඒ තාක් කාලයක් රැකගන්න බව භාග්‍යතුන් වහන්සේ පොරොන්දු වෙනවා ආර්යයන් වහන්සේලා මුලින්ම කාගේ හරි ළඟට යනවනම් යන්නේ සද්ධාව තින සද්ධාවන්තයන්ගේ ළඟට අසද්ධාවන්තයන්ගේ ළඟට නෙමි ආර්යයන් වහන්සේලා යම් කිසි කෙනෙකුට බණ කියනවනම් බණ කියන්නේ සද්ධාව තින සද්ධාවන්තයන්ට අසද්ධාවන්තයන්ට නෙමි ආර්යයන් වහන්සේලා යම් කිසි කෙනෙකුට අනුකම්පා කරනවනම් අනුකම්පා කරන්නේ සද්ධාව තින සද්ධාවන්තයන්ට පමණයි අසද්ධාවන්තයන්ට නෙමි මෙහෙම කාරණා කිහිපයකින් සද්ධාවන්තයාට සසරේ ලැබෙන රැකවරණය භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සද්ධ කියන සූත්‍රයේදී දේශනා කරනවා දැන් මේ ගෞතම තාපසතුමා ලබන්නේ අන්න එවැනි ලාභය බලන්න පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා කියලා තමන් දන්නෙත් නෑ තමන් දැන් වයෝ වෘද්ධයි තමන්ගේ දැන් අන්තිම කාලයේ ගත කරන්නේ නමුත් සසරේ බුදු ගුණ වඩලා සසරේ බුදුන් සරණ ගිහිල්ලා හිටපු ලාභය අන්තිම මොහොතේ හෝ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් ලැබෙනවා පිංගතුනි බුද්ධෝත්පාද කාලවල බුදු ගුණ හරියට වඩලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගිහිල්ලා යමෙක් ජීවත් වුණොත් ඒ භාග්‍යවතුන් වහන්සේලාගෙන් සසරේ බුද්ධෝත්පාද කාලවලදී මනාලාභයක් ලැබෙනවා තමන් දැනගන්න ඕනේ බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වුණා කියලා
ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් ඉන්නේ කොතනද ඒ ඉන්න තැනට තමන් හොයාගෙන එනවා තමන් ඉන්නේ වෙනත් රටකද තමන් ඉන්නේ මේසක් වලින් වෙනස්සක් වලකද තමන් ඉන්නේ මනුෂ්‍ය ලෝකෙකින් වෙනත් ලෝකයකද තමන් ඉන්නේ දුප්පත් වෙලාද තමන් ඉන්නේ පොහොසත් වෙලාද තමන් ඉන්නේ රජමැදුරේද තමන් ඉන්නේ පැල්පතේද ඉන්න තැන අදාළ නැහැ සසරේ බුදුන් සරණ ගිහිලා සද්ධාව හරියට පිහිටුවගෙන සංසාරයේ ගමන් කරා නම් ඒ ගමන් කරපු කෙනාව හොයාගෙන ලෝතුරා භාගතුනාසේ කෙනාගේ ළඟට එනවා බුදු කෙනෙකුගෙන් එවැනි අනුග්‍රහයක් ලබන්න පිංඋතුනි කොච්චර භාග්‍ය සම්පන්න වෙන්න ඕනද බුදුවරු එහෙම සද්ධාවන්තයන්ට කොච්චර අනුග්‍රහ කළා තියෙනවද කාශ්‍යප භාගතුනාහසේගේ කාලී ගටිකාර කුඹල්කරුවා මේ ලෝකේ ලබන්න පුළුවන් උතුම්ම ලාභයක් ලැබපු කුඹල්කරුවේ බලන බුදුවරුන්ගෙන් ලැබෙන අනුග්‍රහය කොයි තරම් නම් වාසනාවක්ද ගටිකාර කුඹල්කරුවා කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකේ දවසක් කුඹල්කරුවාගේ ගෙදරට භාගතුනාහසේ පිණ්ඩපාතේ වඩිනවා කුඹල් කරුවගේ ගෙදර හිටියේ අඳ අම්මයි තාත්තයි දෙන්න. අම්මටයි තාත්තටයි දෙන්නට ආහාර පිසලා ඒව වළංගවල තැම්පත් කරලා ඔහු යනවා ඔහුගේ රාජකාරි කටයුතු වලට එළියට. එදා කාශ්‍යප භාගතුනහන්සේ ඔහුගේ නිවසට දානෙට වැඩම කළා. ඒ වෙලාවේ පිංගුතුනි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ නිවසට වැඩිය බව දැනගත්තු අඳ අම්මයි තාත්තයි දෙන්න කාශ්‍යප භාගතුනහන්සේට ආරාධනාවක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ උපස්ථායකය අද gedara නම් නෑ නමුත් ඔබ වහන්සේ වැඩි පිණ්ඩ පාතේ නම් ඔබ වහන්සේට බාධාවක් නැත්තම් අපේ කුස්සියේ ආහාර පිසල තියෙනවා ඔබ වහන්සේට කරදරයක් නැත්තම් එයින් ඔබ වහන්සේ දානි බෙදාගෙන වළඳන්න කිව්වා පිංගුතුනි දාලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ගටිකාර කුඹල්කරුවගේ ගෙදරට වැඩම කරලා කුස්සියට ගිහිල්ලා වළං වලින් භාග්‍යවතුන් වහන්සේ දානෙ බෙදාගෙන වළදලා එතනින් නික්මුණා අපේ පිංගුතුන් හිතලා බලන්න මේ ගටිකාර කුඹල්කරුව කියලා කෙනෙක් කොයිතරම් නම් වාසනාවන්තයෙක්ද දිවි ලෝකේ දෙවිවරුන්ගෙන් දිව්‍ය භෝජනේ ලබන මුළු ජම්බු දීප්පේටම රජකම් කරපු මහා රජවරුන්ගේ රාජ භෝජනේ ලබන ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ සුදා භෝජනේ පවා ලබන සිටුවරු මහා මාත්‍යවරු රත්තරන් පාත්‍රවල ඒ රත්තරන් පාත්‍රයේ වගේ වටින ආහාර පිසගෙන ගෙනලා පූජා කරන ඒ දන් වළදන මිලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ගටිකාර කුඹල්කරුවගේ ගෙදරින් කුස්සියට ගිහිලා වළං වලින් ආහාර බෙදාගෙන වැළඳීම කොයි තරම් නම් ආශ්චර්යමත් කොයි තරම් නම් පුදුමයට පත් වෙන්න පුළුවන් කරුණක්ද මේ දහමේ මට නම් ඒ තරමටම අනුග්‍රහයක් ලැබපු ශ්‍රාවකෙක් නම් තාමූණ ගිහිලා නේ ඒක මොන තරම් අනුග්‍රහයද බලන්න ගටිකාර කුඹල්කරුව තමන්ගේ ගෙදරට ආවම වලංගමල ආහාර නැති බව දැනගත්තම දෙමව්පියන්ගෙන් අහනවා දෙමව්පියෝ කියපු කාරණාව අහලා හිතේ ඇතිවෙච්ච සතුට කොයි වගේද කියලා කියනවනම් කුඹල්කරුවගේ හිතේ දින 15ක් එක දිගටම පිංඔතිනි සතුට පැවතුනාලු ඒ තරම් පුදුම සතුටක් ලැබිලා තියෙනවා මගේ භාග්‍යවතුන් වහන්සේ මගේ ගෙදර වලංගවලින් දන් බෙදාගෙන වැළඳුවාද කියලා බලන බුදුවරු කොච්චර අනුග්‍රහ කරනවද දැන් මේ ගෞතම තාපසතුමාටත් ලැබෙන්නේ අන්න එවැනි අනුග්‍රහය අපේ පිංගුතුන් ඒ නිසා ලැබිච්ච මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ තුල තමන්ට සසරට උපකාරයක් කරගන්න පුළුවන් තමන්ට සංසාරයට පිහිටක් කරගන්න ලාභයක් ලබන්න ඕනේ කියලා හිතනවනම් ලබන්න මේ ලෝකයේ තියෙන ලොකුම ලාභය ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව පිහිටුවලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ දැනගෙන ඒ බුදු ගුණ පිළිබඳව හදවතින් ස්පර්ශ කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න අපේ පින්වතුන්ට මුළු සසර පුරාවටම ලබන්න පුළුවන් ලොකු ලාභයක් ලැබෙනවා
බුද්ධෝත්පාද කාල කිසි කලෙක අපේ පිංගතොට මග හැරෙන එකක් නෑ බුදුහාමුදුරු මේ ලෝකේ පහළ වුණා කියලා Tamanta කාගෙන්වත් දැනගන්න ඕනේ නෑ ඒ භාග්‍යවතුන් වහන්සේ Taman ඉන්නේ කොතනටද ඒ තැනට හොයාගෙන ඇවිල්ලා ඒ වෙලාවේ දක්වන්න පුළුවන් පිහිට මොකද්ද ඒ ආකාරයට පිහිට වෙලා කටයුතු කරනවා දැන් මේ ගෞතම තාපසතුමාට ලැබුණේ එවැනි ලාභයක් ගෞතම තාපසතුමා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇඳිනගෙන භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පිළිල කරලා තමන්ගේ අතවැසි පිරිසට කියනවා නුඹල වහාම ගිහිල්ලා මේ මහ වණේ ප්‍රණීත පලාපලයන් උසස් මල් අරගෙන එන්න අපි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරූණ පූජා කරමු මල් වලින් පූජා පවත්වමු අපිට කැමැති කැමැති ආහාර පානියන්ගෙන් අපි උන්වහන්සේලාව සංග්‍රහ කරමු උන්වහන්සේලාව සතුටු කරමු කියලා මහා පිරිවරත් එක ඉරදීෙන් හිමාලයට ගිහිල්ලා උසස් මල් වර්ග උසස් පළ වර්ග අරගෙන ඇවිල්ලා මල් වලින් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට පිංගතුනි වැඩ ඉන්න ආසනයක් පනවනවා ඒ ආසනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදන විශේෂ ආසනයක්. භාග්‍යවතුන් වහන්සේට ආසනේ පූජා කරලා ඊළඟට පිංගතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට වෙන ආසන පනවනවා. එහෙම ආසන පනවලා ඒ මල් වලින් සකස් කරපු ආසන මත් එකේහි උන්වහන්සේලා වඩා හිඳවලා උන්වහන්සේලාට එදා ඒ පූජාව සිද්ධ කරනවා. පිංගතුනි සඳහන් කරනවා එදා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ඒ මහා සංඝරත්නය ගෞතම තාපසතුමා ප්‍රධාන සියලු දෙනාටම අනුග්‍රහකරනද දින 7ක් එක දිගට නිරෝධ සමාපත්තිය සමවැදෙල වැඩ හිටියා කියලා දින 7කට පස්සේදී නිරෝධ සමාපත්තියේ නැගිටලා ගෞතම තාපසතුමාට ධර්ම දේශනාවක් පවත්වන්න කියලා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ ධම්ම කතික භික්ෂුන් වහන්සේට ආරාධනා කරනවා ධම්ම කතික භික්ෂුන් වහන්සේ අර හිටපු සියලු පිරිසට විසිතුරු මල් දැම් බලක් ගොතන්නාසේ අලංකාර ලෙස ධර්ම දේශනාවක් පවත්වනවා දේශනාව නිමවට පත් වෙනකොට අර හිටපු සියලු පිරිස ධර්ම අවබෝධ කරගන්නවා අටලොස් දහස් දිනාම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරහත් ඵල ලැබෙනවා. හැබැයි ගෞතම තාපසතුමා කිසිම මාර්ගයකට ඵලයකට පත්ුනේ නැහැ. ඒකට හේතුව තමයි ගෞතම තාපසතුමා මදුර හඬින් මේ ධර්ම දේශනා කරන ධම්මකතික භික්ෂුන් වහන්සේට ඇලිලා උන්වහන්සේ බණ ඇහුවේ. ඒ නිසා උන්වහන්සේට මාර්ගය ඵලයක් ලබා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වෙලාවේ පිංගතුනි බලන්න මේ ගෞතම තාපසතුමා මගඵල ලබන්නේ නේ නමුත් ගෞතම තාපසතුමාට සංසාරයට මහ ලාභයක් බව දැනගත්තු නිසා බුදුරජාන් වහන්සේ වැඩම කළේ දැන් එහෙම අවස්ථා අපේ ධර්මයේ සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා උදාහරණයක් කිව්වොතින් චණ්ඩාලි විමානවත්තුව විමානවත්තු පාළි බුදුරජාණන් වහන්සේ දවසක් එක්තරා කාන්තාවක් දකිනවා. ඇය මරණාසන්නයි. ඇය මහලුයි. බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමග මේ චණ්ඩාලි කියන මහලු කාන්තාව ඉන්න තැනට වැඩම කරනවා. මොකද භාග්‍යවතුන් වහන්සේ දැක්ක ඇය දැන් මරණයට පත් වෙලා උපදින්න ඉන්නේ දුගති භවයක. නමුත් ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට සසරේ පාරමිතා පුරන ජීවිතයක උපකාර කරපු කාන්තාව. ඇයව මේ වෙලාවේ මතු ජීවිතේ ලබන්න තියෙන දුගතියාත්ම භාවෙන් ඇයව මුදවනවා කියලා හිතලා බුදුරජාණන් වහන්සේ ඇයගේ ළඟට වැඩම කළේ. මුගලන් මහරහතන් වහන්සේ අර කාන්තාවට කියනවා චණ්ඩාලිය මේ මහා යසසක් ඇති ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පద్මයන් වන්දනා කරගන්න ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ මේ තරම් දුර ගෙවාගෙන
නුඹලකට වැඩම කරේ නුඹට අනුකම්පා පිණිස දැඩි ප්‍රසාදයක් ඇති කරගෙන නුඹ ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගන්න නුඹට තව ජීවත් වෙන තිනි තාම සල්ප මොහොතයි වහ වහ ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගන්න කියලා ඇයට මතක් කළා ඒ වෙලාවේ ඇය ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පద్මයන් සම්භාණේ කරමින් භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳ වැටිලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා නිමා වුණාම භාග්‍යවතුන් වහන්සේ එතනින් වඩිනවා ඇය භාග්‍යවතුන් වහන්සේ දිහා දෑත් දෙක එකට එකතු කරගෙන බලාගෙන ඉන්නවා ඒ වෙලාවේ ගව දෙනක් ඇවිල්ලා ඇයට ඇනලා ඇය මරණයට පත් කරනවා අත් දෙකින් අල්ලගෙන උඩින් කිව්වා වගේ ඇය මරණින් මතුව තවුතිසා දිවි ලෝකේ දිව්‍යමය කාන්තාවක් වෙලා උපදිනවා බලන්න පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සිතක් ඇති කරගත්තු කෙනයි මේ විදියට සුගති සම්පත් ලැබුවේ හැබැයි බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පා කරලා ඒ ගමන් මාර්ගය සලස ගන්න උන් නිසයි භාග්‍යතුන් වහන්සේ ඇයි ළඟට වැඩම කළේ එහෙමනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නිසා යම්කිසි කෙනෙක් සුළු ලාභයක්ද ලබන්නේ ඒ සුළු ලාභයට භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කරනවා භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරනවා හැබැයි මේකට අවශ්‍ය වෙන්නේ සද්ධාව ඒ බින්තුනි සද්ධාව නැති අය ගලකට බුදුරජාන් වහන්සේ යන්නේ නැත්ටි භාග්‍යතුන් වහන්සේ සද්ධාව නැති කෙනෙකුගේ ළඟට ගිහිල්ලා දාණය බාර ගන්න නැත්ටි භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා කියන්න කොළුවන්ද මම මේ බුදුහාමුදුරෝ නුඹලා මට දන් දෙන්න නුඹලට දන් දුන්නොත් නුඹලට ලොකු ලාභයක් ලැබෙනවා ඒ නිසා මේ වෙලාවේ පින් කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ හිමි ඉල්ලල ලබා ගන්නේ නේ එතකොට සද්ධාව තිබුණොත් ඒකිනා බුදුරජාණන් වහන්සේ දකින්නකොටම ඒ සද්ධාව ඉස්මතු වෙලා භාග්‍යතුන් වහන්සේට පුදන්න හිතෙනවා කෙනෙක් බලෙන් කරව ගන්න එකයි තමන්ගේ හිතට දැනිලා කරන දේ අතර ලොකු වෙනසක් තියෙනවා සද්ධාව මූලික කරගත්තු කෙනාට අනුග්‍රහ කරන්නේ ඔහු තමන්ගේ හිතේ කැමැත්තෙම තමයි භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වන්නේ නැත්තම් සද්ධාාවක් නැතුව කැමැත්තක් නැතුව පැහැදීමක් නැතුව බුදුරජාණන් වහන්සේට වන්දනාවක් කරත් ඒ වන්දනාවෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ සමහරලාට සද්ධාව නැති වුණොත් ඒ බුදුරජාණන් වහන්සේට දොස් කියලා අකුසල් පවා කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ පිළිබඳ අපහැදිලා සසරේ දුකක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේලා මේ සද්ධාව තියෙන සද්ධාවන්තයන්ම නිතර හොයාගෙන හොයාගෙන යන්නේ ආන් ඒ කාරණාව නිසා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දා ගෞතම තාපසතුමා හොයාගෙන ගියේ ගෞතම තාපසතුමාට මේ ජීවිතේ විශේෂ ලාභයක් ලබන්න ඕන නිසා මොකක්ද ඒ ලාභය? එදා ධම්මකථික භික්ෂුන් වහන්සේගේ මේ ධර්ම දේශනාව අහලා ගෞතම තාපසතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ළඟ වැඳ වැටිලා භාග්‍යවතුන් වහන්සේට මෙනි මෙහිම කියනවා ස්වාමීනි දින හතක් පුරාවටම මම ඔබ වහන්සේට නොයෙක් නොයෙක් පූජාවල් වලින් පූජා පැවැත්තුවා ස්වාමීනි මම රැස් කරගත් යම් පුණ්‍ය කර්මයක් වේද ඒ සියලු පුණ්‍ය කර්මයන් වල ආනුභවයෙන් මට ඔබ වහන්සේ වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනේ ධම්මකතික භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා එදා පින්වතුනි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අනාගතයේදී හා බලලා ගෞතම තාපසතුමාගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙන බව දැකලා භාග්‍යතුන් වහන්සේ නියත විවරණ ලැබලා දෙනවා. තවත් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. ඒ ගෞතම භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ ධම්මකතික භික්ෂූන්ට අග්‍රවේ අග්‍රස්ථානය ලැබ මේ සංසාර දුකින් එතර වෙනවා කියලා
භාග්‍යතුන් වහන්සේ නියති විවරණ ලැබල දුන්නා. ඒ වෙලාවේ ගෞතම තාපසතුමා දිවි ඇතිතාක්කල් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරලා මරණයට පත් වෙලා පිංගුතුනි දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් විඳලා අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙච්ච කාලයේ කිඹුල්වත් නුවර දෝන වත්තු කියන බමුණු ගමේ එක්තරා මහසල් කුලේ බ්‍රාහ්මණ කුලේ කිපදුනා. ඔහුට නම් තබන දවසේ පුන්න මානවකයා කියලා නම් තැබුවා. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසන් වෙලා උන්වහන්සේ රජගහනුවර ඇසුරු කරලා වාසය කරන කාලේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කිඹුල්වත් නුවරට ගිහිල්ලා මේ පුන්න මානවකයා පැවිදි කළා. පුන්න මානවකයා කියලා කියන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ මයිලනුවන් කෙනෙක්. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අපි කලින් දේශනාවකදී මතක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ළඟ මුල් කාලයේ වාසය කරාට භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන චද්දන්තිලට වැඩම කරා. ඒ නිසා මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්නේ නැතුව කිඹුල්වත් නුවර නැවතුණා. මොකක් කරමුණු කරගෙනද? මම යම් දවසක මේ පැවිදි කෘත්‍ය මුදුන් පමුණුවා ගන්න යම් වෙලාවකද ආන එදාට බුදුරජාණන් වහන්සේගේ ළඟට යමි කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ කියන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තු මොකද්ද? පෘථග්ජන භාවයෙන් භාග්‍යතුන් වහන්සේගේ ළඟට යනවා කියන හැඟීම නෙවෙයි. උන්වහන්සේට තිබුණේ මම යම් දවසක අරහත් ඵලය ලබලා මම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. බලන්න මොනතරම් විශේෂ අදිෂ්ඨානයක්ද. එහෙම අදිෂ්ඨාන කරපු ශ්‍රාවකයෝ බුදුරජාන් වහන්සේගේ කාලේ බොහෝ සෙයින් වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ඔය අත්තදත්ත කියලා එක්තරා භික්ෂුන් වහන්සේ නම අදිෂ්ඨානයක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ මාර්යාගේ ආරාධනාවෙන් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ ආව සංස්කරණය කරනවා. ඒ වෙලාවේ ආව සංස්කරණය කරපු බව ජේතවනාරාමේදී භික්ෂු සංඝ රත්නයට දැනුම් දීමක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ මේ කතාව අහපු බොහෝ භික්ෂුන් වහන්සේලා අතර පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬන්න වැළපෙන්න පටන් ගත්තා. මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා ධර්ම සංවේගය උපදව ගත්තා. අත්තදත්ත කියලා එක භික්ෂුන් වහන්සේ නමක් අදිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේ තාම වැඩ ඉන්නවා, මම පෘථග්ජනයි. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳෙද්දී මම පෘථග්ජන භාවයෙන් හිටියොත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සෙදිත් මම පෘථග්ජන භාවයෙන් නම් ඉන්නේ, ඒක මට නින්දාවා. මට ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට මේ වෙලාවේ දෙන්න පුළුවන් යම් පූජාවක් වේද, ඒ පූජාවන් අතර උතුම්ම පූජාව තමයි මම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳෙද්දී මරහත් ඵලය ලබන එක කියලා උන්වහන්සේ පිංගතුනි අර බොහෝ භික්ෂුන් වහන්සේ ලඬරමින් ශෝක කරමින් කල්ගත කරද්දී උන්වහන්සේ කුටියට වෙලා පිංගතුනි එක දිගටම පදන් වීරිය වැඩුවා. දැන් භික්ෂුන් වහන්සේලා බලනවා, බොහෝ භික්ෂුන් වහන්සේලා අඬනවා, නමුත් මේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ අඬන්නෙත් නැහැ, ශෝක කරන්නෙත් නැහැ, කාමරෙට වෙලා ඉන්නවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ළඟට මේ කාරණාව අරගෙන ගියා. බොහෝ භික්ෂුන් වහන්සේලා ශෝක කරද්දී ධර්ම සංවේගය උපදවගත්තේ මේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ මෙහිම ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා අත්තදත්ත භික්ෂුන් වහන්සේගෙන්, ඇත්තද? ඒ වෙලාව උන්වහන්සේ ඔව් කියනවා. මොකද්ද හේතුව කියලා අහනවා. එතකොට කියනවා, ස්වාමීනි මගේ අරමුණක් තියෙනවෙන්නේ මේ වගේ. ඒ අරමුණ වෙනුවෙන් තමයි මම මේ වෑයම් කරන්නේ. ඒ වෙලාවේදී ලෞතුරා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාදයක් දෙනවා, මගේ ශාසනය යම් මං කැමති යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ තමයි මේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ. අත්තදත්ත භික්ෂුවසේ තමන්ගේ ආත්මාර්ථය සලසා ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙනවා.
බලන්න දැන් උන්වහන්සේගේ අරමුණ තමයි බුදුහාමුදුරු වැඩ ඉඳිදී මරහත් ඵල ලැබන එක. උන්වහන්සේගේ අරමුණ මුදුන්පත් කරගත්තා. දැන් මේ පුණහාමුදුරන්ගේ අදිෂ්ඨානයත් මොකද්ද? මම තාම භාග්‍යතුන් වහන්සේ දැකලා නෑ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ළඟ පැවිදි වුණේ. හැබැයි යම් දවසක මම භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියට යනවද? මම භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියට යන්නේ සියලු කෙලෙසුන් අසාරහත් ඵල ලැබපු දවසක. එතනින් මෙහා පැත්තට මම භාග්‍යතුන් වහන්සේගේ අභිමුඛට යන්නේ නෑ. හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන යෝනිසෝ මනසකාරයේ වඩමින් උන්වහන්සේ වැඩ හිටියා නොබෝ කාලයක් යන්න මැත්තෙන් උන්වහන්සේගේ අරමුණු මුදුන් පටු වුණා. උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා සියු පිළිසිඹියාටපත් උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ළඟ පිඟුතුනි ශාක්‍ය පුත්‍රය වහන්සේගේ ළඟ කුලපුත්‍රයෝ 500 දිනක් පැවිදි වුණා. කිමුල්වත් නූර හිටපු කුලපුත්‍රයෝ 500 දිනක් පැවිදි වුණා. කාටද මේ කුලපුත්‍රයා කියන්නේ? කුලෙන් උසස්. කුලෙන් උසස් භාවයට පත් වෙන්න කරුණු දෙකක් තියෙනවා. එක කරුණක් තමයි ආචාර ගෝචර සම්පන්න බවින් උසස්. දැන් උසස් කුලයකින් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා අතරින් අගතැම්පත් භික්ෂුවක් අපේ ශාසනේ වැඩ හිටියා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් උසස් කුලෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් ලෙස භාග්‍යතුන් වහන්සේ අග්‍රස්ථානයක් දුන්නා. දැන් එතනදී උන්වහන්සේ කුලය සැලකුවේ නෑ. නමුත් උන්වහන්සේ එතනදී සැලකුවේ මොකද්ද? ඒ කුලයේ තියෙන උසස් බව. කොහොමද උසස් බව සැලකුවේ? උසස් ආචාර ගෝචර සම්පන්න බව. අඳින විදිය, කන බොන විදිය, යනින විදිය, කතා බස් කරන විදිය, වැඩිහිටියන් බාලයන් අතර ගෞරවයෙන් කටයුතු කරන විදිය, මෙනිමෙ උසස් ආචාර ගෝචර සම්පන්න බව තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ කුලයෙන් උසස් වෙන්නේ, කුලයෙන් පහත් වෙන්නේ කියලා තීරණය කරන්නේ. එක අපි ලෝකේ හදාගෙන තියෙන කුල ක්‍රමයේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ සලකපු කුල ක්‍රමය. භාග්‍යතුන් වහන්සේ සලකපු කුල ක්‍රමය තමයි උසස් ආචාර ගෝචර සම්පන්න බවක් යමෙකුට තියෙනවා නම් අන්න ඒ කෙනාගේ කුලය උසස්. දැන් කුල පුත්‍රය කියලා කියන්නේ අන්න එවැනි කුලයකින් මහණ වෙනවා. එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට නිවන් දකින්නවා කියන චේතනාවෙන් මහණ වෙනවා. ඒ ඇයිට තමයි කුල පුත්‍රයෝ කියලා කියන්නේ. දැන් මේ 500 දෙනාම එවැනි කුල පුත්‍රයෝ. ඒ නිසා 500 දෙනා මහණ වෙලා මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගෙන් දසකතා ඉගෙනගෙන ඒ දසකතාවන් වල මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පීඨවනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දා රජගහ නුවරදී මේ භික්ෂුන් වහන්සේලා පිරිස ඉදිරියේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ වර්ණනාවට ලක් කළේ. ඒකයි මේ කතාවේ තියෙන විශේෂත්වය. උන්වහන්සේ තමන් වහන්සේ දසකතාලාභී වෙලා අර 500 දෙනා වහන්සේලා දසකතාවිහි පිහිටුවනවා. අපි අර වචන පිළක් සඳහන් කළේ ඕවාදකෝ විඤ්ඤාපකෝ සන්දස්සකෝ සමාදපකෝ සමුත්තේජකෝ සම්පහන්සකෝ කියලා. මෙන්න මේ ක්‍රමයට මේ භික්ෂුන් වහන්සේලාව ඒ දසකතාවන්හි සමාදන් කරවනවා. තමන් දසකතා ලාභී අර භික්ෂුන් වහන්සේලා දසකතාවේ සමාදන් කරනවා. මෙන්න මේක තමයි මේ දේශනාවේ තිබෙන නිදාන කතාව. ତୋରେ ଏ ଭିକ୍ଷୁନ୍ ମହାନ୍ସେଲା ମନ୍ତାନି ପୁତ୍ତ ପୁନ୍ନ ମହାରହତନ୍ ମହାନ୍ସେଗେ ଲଙ୍ଗେ ମେ ପେବିଦି କୃତ୍ୟ ସମ୍ପୂର୍ଣ୍ଣ କରଲା ମୁଦୁନ୍ ପତ୍ତୁ ବବ ମନ୍ତାନି ପୁତ୍ତ ମହାରହତନ୍ ମହାନ୍ସେ ଦେନେ ଗନ୍ନବା ଇଲଙ୍ଗଟେ ଉନ୍ ମହାନ୍ସେଲା
මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේට යෝජනා කරනවා ස්වාමීනි අපගේ දැන් පැවිදි කෘත්‍ය සම්පූර්ණයි දසකතා වස්තුන් ලාභී ඌ පිරිසක් වුණා අපි එහෙනම් දැන් අපගේ ශාස්ත්‍රෝ ඌ භාග්‍යවතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට සුදුසු කාලයයි කියලා මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේට යෝජනා කළා උන්වහන්සේලගේ කතා වහලා මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ මිනිමිහිම හිතනවා මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකී නමුත් මම බුදුරජාණන් වහන්සේගේ ළඟට මේ මහ පිරිවරක් පිරිවරාගෙන යනවා කියන එක එච්චර සුදුසු නෑ මොකද හරියට මට මෙවැනි පිරිසක් ඉන්නවා ඒ පිරිසත්ට මම නායකත්වයේ දෙනවා ඒ නිසයි මම මේ පිරිසත් එක්ක යන්නේ කියන චේතනාවෙන් භාග්‍යවතුන් වහන්සේ අභිමුවට යන්නේක එච්චර සුදුසු දෙයක් නෙමෙයි ඒ නිසා මම මුලින් මේ පිරිසව යවනවා ඊට පස්සේ මම භාග්‍යවතුන් වහන්සේ දකින්න යනවා කියලා අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟට අර 500 දෙනාව යවුවේ බලන්න පින්වතුනි මේ ආර්යයන් වහන්සේගේ ළඟ මොන තරම් නම් ගුණ මේ ශාසනය තුල ඉස්මතු වෙලා තියෙනවද ඒ තරම් ප්‍රියමනාප සිතුවිලි වලින් උන්වහන්සේලා වාසය කරන්නේ බලන්න පින්වතුනි කෙලස් තැවරිච්ච සිතක්වත් නැති මට්ටමට උන්වහන්සේලා වාසය කරන්නේ පිරිවරක් එක යනකොට ඒ පිරිවරේ නායකට කොච්චර අභිමානයක් තියෙනවද ඒක පෘථග්ජන භාවයේ ඉන්න පිරිසකට එන කෙලෙසයක් මට මේ තරම් පිරිසක් ඉන්නවා මා වටා මෙච්චර පිරිසක් ඉන්නවා මට ඒ පිරිස මෙහිම උදව් කරනවා එහෙම පින්වතුනි පිරිස් පිළිබඳව ඇති කරගන්න තණ්හාවක් වෙනම තියෙනවා දැන් මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ හිතන්නේ මොකද්ද මේ වෙලාවේ මම මේ වෙලාවේ බුදුරජාන් වහන්සේ ළඟට යන්න ඕන හැබැයි පිරිවරත් එක්ක යන එක සුදුසු නෑ ඒ නිසා තමයි උන්වහන්සේ මුලින් පිරිවර යවලා පසු උන්වහන්සේ වඩින තීරණය කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ කොයි තරම් නම් උසස් ශ්‍රද්ධාවක් දුන්වහන්සේගේ හදවතේ පිහිටලා තිබුණේ. දැන් එහෙම ආර්යයන් වහන්සේලා කටයුතු කරන අවස්ථා උන්වහන්සේලාගේ චරිතවලින් ඉස්මතු වෙච්ච අවස්ථා තියෙනවා. දැන් එක අවස්ථාවක් කියනවා නම් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන අවසර ගන්න යනවා භාග්‍යතුන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියපු සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ආරාධනාවක් කරනවා සාරිපුත්ත දැන් මෙතනින් එහා පැත්තට නුඹෙන් ධර්මදේශනාවක් මේ ශ්‍රාවකයන්ට ඇහෙන්නේ නැහැ ඒ නිසා මේ ශ්‍රාවකයන්ට ධර්මදේශනාවක් පවත්වලා පිරිනුවම් පාන්න කිව්වා. ඒතර ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුව දන්නවා භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මට මේ ධර්මදේශනාවක් පවත්වන්න කිව්වාම නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මගෙන් 이르දි ප්‍රාතිහාර්ය සහිත ධර්මදේශනාවක්. ඒ නිසා උන්වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ලබාගෙන උන්වහන්සේගේ අනුභවයෙන් ආකාශතලයට නැගලා උන්වහන්සේ විවිධ රූපමවමින් භාග්‍යතුන් වහන්සේ ඉදිරි ධර්මදේශනා පවත්වනවා. හැබැයි පවත්වන්නේ කොහේ ඉඳගෙනද? අහසට නැගලා අහස උඩ ඉඳගෙන තමයි ධර්මදේශනා පවත්වන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ ඉන්නේ. ඉතින් සාරිපුත්ත හාමුදුරු මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඔනේ පළවෙනියට තල් කඳ ප්‍රමාණයට අහසට නගිනවා. අහසට නැගලා ප්‍රාතිහාරය පාලා ආයමත් බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආයමත් වන්දනා කරලා දෙවන වතාවේ තල් කඳන් දෙක ප්‍රමාණයට අහසට නගිනවා. ඊළඟට එතනදි ප්‍රාතිහාරය පාලා නැවතත් බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ආයමත් තල් කඳන් තුනක් ප්‍රමාණයට අහසට නගිනවා. මෙහිම හත් වතාවක් පහළට බැස හත් වතාවක් අහසට නගිනවා. හත්වෙනි වතාවේ තල් කඳන් හතක් ප්‍රමාණයට අහසට නගිනවා. මොකද්ද මේකේ අරමුණ? උන්වහන්සේගේ අරමුණ තමයි මම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ මේ ප්‍රාතිහාර්ය පාන්නේ. හැබැයි මම මොනතරම් ප්‍රාතිහාරයෙන් දක්ෂ වුණත් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ පාද මෝලේහිල් ඉන්න සුදුසු කෙනෙක් මම. ඒකයි උන්වහන්සේලා
අහසට නැගල ප්‍රතිහාරේ පාල නැවත නැවත භාගතුන් වහන්සේගේ පාද මූලයේ වන්දනා කරන්නේ. කවදාවත් උන්වහන්සේලා මේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවලා අදහසක්වත් ප්‍රකාශ කරන්නේ ඉරියව්වක්වත් පවත්වන්නේ නැහැ. මේවට තමයි සංඝ ගුණ කියන්නේ. අපිත් මේවා නිතර නිතර විමසලා බලන්න ඕන කරුණු. තමන් හැසිරෙන විදිය, තමන් මේ ධර්මයේ තුල අදහස් දක්වන විදිය, තමන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල ක්‍රියා කරන පිළිවෙල මගේ භාග්‍යවතුන් වහන්සේට යම් ආකාරයකට බාධාවක්ද, මගේ භාග්‍යවතුන් වහන්සේට යම් ආකාරයකට අගෞරවයක්ද කියන එක නිතර නිතර මෙනෙහි කරන්න ඕන. මොකද එහෙම මෙනෙහි නොකළොත් සමහරලාට නොදැනුවත්ව හෝ අපි අතින් අකුසල කර්ම වෙන්න පුළුවන්. ඒකයි මේ මන්තානි පුත්තු පොන්න මහරහතන් වහන්සේ හිතන්නේ මම මහපිරිවරක් එක බුදුහාමුදුරුවන්ගේ ළඟට අනේක උසස් නේ. හරියට මම නායකයා වෙලා පිරිවරක් එක යනවා. ඒ නිසා මම මුලින් මේ පිරිසියාවලා ඊළඟට මම යනවා කියලා උනාංශය අදිෂ්ඨාන කරලා වැඩියා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ ළඟට අර භික්ෂුන් වහන්සේලා ගියාම එතනදී තමයි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ පිරිසගෙන් අර කාරණාව අහන්නේ. එතකොට උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා 500 දෙනා වහන්සේලාම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිපිළිතුරු ලැබල දෙනවා. ස්වාමීනි මන්තානි පුත්තු පොන්න මහරහතන් වහන්සේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේලා එතනදී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මන්තානි පුත්තු පොන්න මහරහතන් වහන්සේගේ ගුණයක් වර්ණනා කරනකොට ඒක අහගෙන ඉන්නවා සාරිපුත්තු මහරහතන් වහන්සේ. සාරිපුත්තු මහරහතන් වහන්සේ මේ ගුණ අධික ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණයට අතිශයම ගරු කරන කෙනෙක්. මේක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟ තියෙන විශේෂ ගුණයක්. අපි ලබන සතියේ දේශනාව තුළ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ තිබිච්ච ඒ විශේෂ ගුණයක් වර්ණනා කරමින් අපි බලමු. භාග්‍යවතුන් වහන්සේගේ ළඟ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානි පුත්තු පොන්න මහරහතන් වහන්සේගේ ගුණයක් අහලා ඒ මන්තානි පුත්තු පොන්න මහරහතන් වහන්සේ පිළිබඳ මොන වගේ හැඟීමක්ද උන්වහන්සේගේ හදවතේ පිහිටුවා ගත්තේ කියන කාරණාව. ආර්යයන් වහන්සේලා එකිනෙකාට මුණ ගැහුනම පිංගුතුනි ස්ථාන හරිම සුන්දරයි. හරිම ශෝභමානයි. මං හිතනවා ඒ උදාර ගුණයක් අපට මේ සූත්‍ර දේශනාව තුළ අවබෝධ කරගන්න පුළුවන්. අපි එhmenan ඒ කාරණාව ලබන සතියේ විස්තරාත්මකව අවබෝධ කරගැනීමේ අරමුණින් අපි අදට මේ දේශනාව නිමවටපත් කරනවා. හොඳ එhmenan අද රතමිනිත සූත්‍ර දේශනාවේ තවත් දේශනාවක් අපි මේ විදිහට නිමවටපත් කළේ. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුන ඒ පිංගතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතාලියේ පර්මා නගරයේ සේවයේ නියුතු විරාජ් ජයවීර මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිසයි අද දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තමයි මාතර උයන්වත්තේ පදිංචිව සිට 2022 දෙවෙනි මාසේ 26 වෙනි දිනට වසර 7ක් සම්පූර්ණ වෙන තම පියාණන් වෙනුවෙන් මියගිය ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරලා ඒ පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නයි මේ පින්කමේ අරමුණක් කරගෙන තිබෙන්නේ. මීට වසර 7කට පෙර මියගිය ලක්ෂ්මන් ජයවීර ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වසර 28කට පෙර මියගිය බාලගේ වයලට් ආදරණීය මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ආදරණීය දෙමාපියන් ප්‍රධාන තමන්ගේ පවුලේ නමිමිය පරලෝගියපු සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන්ම තම ආදරණීය කුමුදුනි භාර්යාවගේ මියගිය පියා සහෝදරය ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලු මියගේ ඥාතීන්ටත් මේ වෙලාවේ පින් දෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින පාරමිතාවක් වේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මාතර උයන්වත්ත වාලුකාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ
කරගොඩ උයන්ගොඩ රතනජෝති නායක මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා උන්වහන්සේටත් සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා එවගේම දේශකයන් වහන්සේ වන මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඇතුළු සීල මහා සංඝරත්නයටත් ආශිර්වාදේ කරනවා එවගේම සුජීවත්ව සිටින විරාජ් ජයවීර මහත්මාගේ පෞලේ සීලු දිනාටත් එවගේම ප්‍රියංගා කුමුදුනි මහත්මියගේ තමාදරණීය භාර්යාවගේ මව ඇතුළු පෞලේ හැම දිනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා එවගේම විෂ්මී යෝහානා ජයවීර ආදරණීය දියණියටත් ආශිර්වාදේ කරනවා ඒ දියණියගේ සීල අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාද බලය නිරන්තරයෙන්ම සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදෝ කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා ඒ වගේම net කාර්ය මණ්ඩලයේ පිඟත් හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා සීල යහපත උදා වේවා ඒ වගේම අවසානයේදී ඔබ අප හැම දිනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං